ආයුබෝවන් නමස්තේ ඔනාදත් අපි වෙනත වගේම විශ්වවාහිනී මැදිරියට ඇවිල්ලා ඉන්නවා ගීත් මාලා වැඩසටහනත් අරගෙන ඉතින් ඔයගලට මතක ඇති ගිය සතිය අපි ඉදිරිපත් කරපු වැඩසටහන් ජේෂ්ඨ කලාකරුවෙකු සමග අද දිගහැරෙන්නේ එහි දෙවන අදියර මාතික විශ්වවාහිනී මැදිරියට පැමිණලා ඉන්නවා කලාභූෂන් ඩීඩී ගුණසේනයන් අපි ඔහුව විශ්වවාහිනී මැදිරියට ආදරෙන් පිළිගන්නවා ආයුබෝවන් කියලා ආයුබෝවන් ආයුබෝවන් ඉතින් කොහමද සර් තොරතුරු එදිටලා ඉන්නවා තම කොවිඩ් ප්‍රශ්න නිසා ඇච්චර රාජකාරී නැහැ ඔව් පස්කේ දවසට පොඩක් අසනීපෙන් හිටියා කියලා අපිට ආරංචියක් ආවා පොඩි අසනීපයක් වුණා සීන් ප්‍රමාණය පොඩ්ඩක් අඩු වෙලා පොඩි කලන්ත ගතියක් ඇති වුණා දැන් ඉතින් අපි හිතනවා සීනි මට්ටම පාලනය කරගෙන යනවා කියලා ඉතින් අද අපි ඉදිරිපත් කරන්න යන පළවෙනි ගීතය ගැන කිව්වොත් පළවෙනි ගීතය අපි උපුටා ගත්තේ ජේල කියන චිත්‍රපටයෙන් නේද සර් 1958 වසරේ තමයි මේ චිත්‍රපටය තිරගත වුනේ ලතා මංගেশකර් විසින් ගායනා කරපු ඉතාමත්ම මියුරු ගීතයක් මේ ගීතය හම් ප්‍යාර් මේ ජල්නේ වලුන් කෝ චෑන් කහා අපි ආදරෙන් දැවෙන පිරිසක් ඉතින් අපිට චෑන් කහා අපිට අස්වැසිල්ලක් කොහොමද අපිට අපිට සැනසීමක් නැහැ අතරම ආදරෙන් දැවෙනවා නම් සැනසීමක් තියෙන්න බෑනේ නේද ආරාම් කහා නිදහසක් නිදහසක් කොහෙද ඒ වගේ නී අර්ථයක් තියෙන්නේ කාටෝපර් චල්නේ වලුන් කෝ කටුඩ කටු කියන්නේ කටුනේ කටුඩ ඇවිදින අයට චෑන් කහා නිදහසක් සැනසීමක් කොහෙද එවැනි අර්ථයක් තියෙන ඉතාමත්ම ලස්සන ගීතයක් පද රචනය කරලා තියෙන්නේ රාජේන්ද්‍ර ක්‍රිෂන් සංගීතවත් කරලා තියෙන්නේ මදන් මොහන් සර් මේ ගීතය සිංහල ගීතයක් නිර්මාණය වුණා නේද මේ ගීතයට අදාළව ගීතෙන් සුජාත අත්නායක මහත්මිය ගීතයක් ගායනා කරලා තියෙනවා මම නම් ටිකක් අමතකයි ඔව් ඉතින් සුජාත අත්නායක මහත්මිය විසින් ගායනා කරලා තියෙන මේ ගීතය අද අපිට ඉදිරිපත් කරන්නේ වාදනයෙන් කලාභූෂන් ඩීඩී ගුණසේනයන් Thank you.
ඉතාමත්ම සංයමයෙන් ඉතාමත්ම මියුරු වාදන කණ්ඩායමක් ඔය ඉදිරිපත් කරා. ඉතින් මම හිතන්නේ ඔබගේ රසික රසිකාවියන්ට ඉතාමත්ම විශේෂ සුවිශේෂී අවස්ථාවක් වෙන්නටත් ඇති. මේ වාදන කණ්ඩායමට සවන් දෙන්න ඔවුන්ට හැකියාව ලැබීම ගැන. ඉතින් සර් අපිට කියන්නකෝ මේ කලාකරුවෙකු තුල තියෙන ඕන ගුණංග මොනවාද? මේ වැනි සංයමයකින් වාදනයක් ඉදිරිපත් කරන්න තරම්. විශේෂයෙන්ම කලාකරුවෙක් ඉතාම නිහතමානී විය යුතුයි කියලා මගේ අදහස. ඇත්තටම ඒ වගේම තම ගෞරවනික ප්‍රේතිය හිතේ තිබියම යුතු දෙයක් කාරණකතක. ඒ තවකින් අපි දුප්පතෙක් වුණත් බලනකොට ඒ දිහා බලන්න ඕනේ මමත් ඒ ප්‍රමාණය කෙනෙක් හැටියට හිතන්න තියෙන ගන්නවා. මම දුප්පතෙක් කියලා හිතන්නේ. මොකද අපි ඔක්කොම රල්ලිකාරය වෙලා නෙමෙයි මේ තැන් වලට ඇවිල්ලා තියෙන්නේ. ඒතර අපිත් ඒ වයිලෙත් ඒ යාගෙන අපේ වගේ අපි ගැනම හිතන විදිහටම හිතන්න ඕනේ. කියන්නේ දුප්පතෙක් ගැන හොඳ කොවිලෙත් හිතන්න ඕනේ. ඉතින් මේ කලාකරුවන් තිබිය යුතු ඒ වගේම කැලේ ගුණ තියෙනවා. තමට උදව් කරපු කෙනා හරි ඉගෙනගත්ත ගුරුතුමා හරි මතක තියෙනවනේ හොඳටම. ඒ කියන්නේ නිකම් මේ නම කියලා යන එක නෙමෙයි හොඳට ගුරු භක්තිය තියෙනවා. දැන් අපේ කලාකරුවන් ඉතින් එහෙම නැහැ පොඩි නම විතරක් කියලා බේරෙන එහෙම නෙමෙයි ඊට වැඩියි ඔවුන් ගැන බලලා තම ගුරුරයා තාම ඉන්නන උන්ට කියලා සැලකිලි කරන්න එපායි. ඉන්දියාවේ නම් ඒ චාරිත්‍රය එහෙමම තියෙනවා. ලංකාවටත් ඉතින් ඒක පුරුදු වුණා නම් හොඳයි. ඔව් ඉන්දියාවේ ගොඩක් කලාවට තමන්ගේ ගුරුවරයාගේ නම ඇහුවාම තප්පරයක් නිහඬ වෙලා ඉඳලා තමයි ගුරුවරයාගේ නම කියන්නේ. ඔව් මිස්ටර් අමරදේවයන් එයාගේ ගුරුතුමාව ගෙනල්ලා මෙහේ මේ පොඩි ෂෝස් කීපයකුත් කරලා එයාට මතන ලක්ෂ 4ක් දුකේද හොයලා දුන්නා. ඒ ගුරුතුමා නම මට මතක නැහැ. ගුරු ගෞරවය තියෙන්න ඕන නිහතමානී වෙන්න ඕන. ඒ ගුණාංග දෙක අත්‍යවශ්‍යම කලාකරුවෙකු තුළ තිබිය යුතුයි. ඊළඟ ගීතයට අපි යොමු වෙනවා නම් ඊළඟ ගීතය ඉතාමත්ම මියුරු ජනප්‍රිය ගීතයක්. මේ චිත්‍රපටය මම හිතන්නේ තිරගත වුණේ 1992 වර්ෂයේ මට මතක හැටියට. රෝජා චිත්‍රපටයේ රෝජා කියන්නේ රෝසමල. ඒ විතරක් නෙමෙයි රෝජා කියනවා මේ රාමසාන්වල එක දිනයකට රෝසා කියලා කියනවා. තමිල්නාඩුවේ සුන්දර ගමකින් එන ගැමි තරුණියක් තමන්ගේ ස්වාමි පුරුෂයා ත්‍රස්තවාදීන්ට අතරපත් වෙලා ඉන්නකොට ඔහු හොයන්න ගන්න උත්සාහයක් ගැන තමයි චිත්‍රපටයේ කතාව. ඉතින් කියන්නේ දේශ ප්‍රේමීත්වය සහ ආදරය මත තේමා වෙච්ච චිත්‍රපටයක් ද්‍රවිඩ චිත්‍රපටයක් තමයි කලින් නිර්මාණය වුණේ. ඊට පස්සේ තමයි හින්දි චිත්‍රපටය බවට මේ චිත්‍රපටය පත් වුණේ. අරවින්ද ස්වාමී සමඟ මధు තමයි මේ චිත්‍රපටයේ රඟපෑවේ. විශේෂයෙන්ම කියන්න ඕනේ පద్මභූෂන් SP බාලසුබ්‍රමණ්‍යම් තමයි මෙහි ද්‍රවිඩ ගීතය ගායනා කරේ. ඔහු ගිය වසරේ අපෙන් සමුගත්තා. වසර 50කට අධික කාලයක් පුරා ගීත 38,000ක් පමණ ඔහු ගායනා කළා තියෙනවා. ගිනස් ලෝක වාර්තාපත්‍රයට ඇතුළු වෙලා තියෙනවා. ඔහු භාෂා 16කින් ගීත ගායනා කළා තියෙනවා. නමුත් ඔහු ද්‍රවිඩ භාෂාව උච්චාරණය කරන නිසා ඔහුගේ උච්චාරණය ගැන සලකන්නේ නැතුව ඔහු සල්මන් ඛාන් වැනි ගායකයන්ට පවා හින්දි ගීත ගායනා කළා තියෙනවා. මොකද ඔහුට සංවේදී හඬක් තිබුණු නිසා, සෙන්සිටිව් හඬක් තිබුණු නිසා අපිට ඩීඩී සර් කිව්වත් වගේ සංවේදී වෙන්න ඕන ගායකයෙක් වුණා. ඉතින් මේ ගීතය ගායනා කළා තියෙන්නේ හරිහරන් සමග සුජාතා මෝහන්, සංගීතයේ ආර් රහමාන්ගේ. හින්දි ගීතය රචනා කළා තියෙන්නේ පී.කේ. මිශ්‍රා. ඉතින් රෝජා ජානේ මන් තූ හි මෙරා දිල් මගේ හදවත ඉන්න ආදරවන්තිය වෙනුවෙන් මේ ගීතය ගායනා කළා තියෙන. තුජ පින තර්සේ නෑන ඔබ නැතුව මගේ නිතු පීඩාවට පත් වෙලා. දිල් සේනා ජාති හැ යාදේ තුමාරි හදවතින් ඔබගේ මතකය ඉවත් වෙන්නේ නෑ. කෑසේ තුම් බිංජීනා ඔබ නැතුව කොහොමද ජීවත් වෙන්නේ. ආකෝ මේ තූ හැ නෙත්වලත් ඔබ, ආසූ මේ තූ හැ කනෙත් නැතින් ගලන කඳුල් වලත් ඔබ, ආකේ බන්ද කරලු නෙත් වසාගත්තහම තෝ මනමේ වී තුහ හදවතෙත් ඔබ. ඒ කියන්නේ දෙනෙත් වසාගත්තහම හදවතේ ඉන්නෙත් ඔබ. ක්වාබෝ මේ තූ සාසෝ මේ වී තුහ. ක්වාබෝ මේ කියන්නේ සිහිනවලත් ඉන්නේ ඔබ, සාසෝ මේ ගන්න සෑම සුසුක්මකම ඉන්නේ ඔබ. කවුද රෝජා? ඉතින් මේ ලස්සන ගීතයට අපි තවත් ලස්සන වෙන්න ඩීඩී ගුණසේන සර්ගෙන් අහමු මේ ගීතය අපි වෙනුවෙන් වාදනය කරන්න කියලා.
कलाभूषण डीडी गुणसेनयन वादने करनु करपु रोजा चित्रपटी गीतयक तमाय ओब दैन रसविंदिमिन सिटी इतिन ए गीते इतामात्म रसवत इतिन डीडी सर ओबट बहोमयक मे स्तुति अपिटे गीते इदिरपत करन्न मकद ए गीते बहोम दिनके हदवते रंदुनु गीतय सर अपिट कियन्नको दैन ईलंगट अपि इदिरपत करन्न यन गीतय मकद कियला මම ඉස්පත් කරන හදන්නට ඇස්ති වෙන්නේ ලතා මංගেশකරණත් මේ ගායනා කළ ආචාර්ය කියන ගීතේ ආචාර්ය ප්‍රදේශී කියන ගීතේ ඔව් මේ ගීතේට සිංහල ගීතයක් නිර්මාණය වුණාද ගීතයක් තියෙනවා ජේස්වි රාණි පෙරේරා මහත්මයා ගායනා කරන සංසාරයේ හුරුදේකි සංසාරයේ හුරුදේකි මොකද මම හිතන්නේ මේ ගීතය පෙරභවයක් ගැන කියවෙන ගීතයක් අනුරුප්පත්‍ය ගැන කියවෙන ගීතයක් නිසා දෙන්න ඇති. ඉතින් මේ චිත්‍රපටයේ මේ ගීතයට රඟපෑවේ වයිජන්තිමල චිත්‍රපටයේ නම මදුමති සංගීතය සලීල් චෞදරිගේ. ගීතය රචනා කළා තියෙන ශෛලේන්ද්‍ර මේ ගීතයේ අදහස මෑ තෝ කබ් සේ කඩී ඉස් පාර ये आखिया थक गई पंतनिहार मामा खावदा इधर ना मैं यूरु तलावे रहती ही नहीं ना वध मागे मैं विडावट पाते ला आजारे परदेशी पिटरेटिया पैमिनेन ने मैं आदरे करने पैमताई ने पिटरेटा के हमारे तो ना वेनात वेनात प्रांते के इतने उहुटा पैमिनेन ने केला तमाय मैं आजारे केला आमंत्रने कराने इन्द केला इल्ली मक कराने इतने तुम संग जन्म जन्म के फेरे भूल गए क्यों साजन मेरे आत्म्या कासा आत्म्या पासा पैवतकने ने बंदीव भूल गए क्यों साजन मेरे ऐ मागे पेमत ओब अमथक करे तड़पत हूँ मैं सांझ सवेरे क्या ने हेम संध्यावकम हेम उदयसनकम तड़पत हूँ मैं मम पीडावट पत्तनो हेम संध्यावकम हेम उदयसनकम मैं नदिया फिर भी मैं पैसे मम दिया फिर इच्छे गागा ए उनाट मम पिपासिताय वेद ये गहरा बात सरासी मेक पोड़ी देख बट हितुनाट मेह गैंबूर आर्त्या कैप पेला देना बिन तेरे हर सास उदासी उबने तो हेम मे हेम गान हुस्मक म उदासी उदासी ने बाबट पत्ते लाई थिंक आ जा रे पड़ते सी थिंक पिट रेटियो उब फेमिनिन अन्य वैनी इतना मतलब सुंदर आर्त्या तेन मे गीत दैंग उबट श्रवण कराने पुलाव डी डी गुणसेन के वादन वृंदेट
ඔව් මේ මදුමති මේ චිත්‍රපටයේ ජවනිකාවට රඟපෑගේ දිලිප් කුමාර් සහ වයිජන්ති මාලා. ඉතාමත්ම මියුරු ගීතයක් කියන්න පුළුවන්. ඉතින් අද අපිට සංගීතයෙන් දායක වෙන්නේ මේ සර්සි පැදුරු සාජ්ජේ කණ්ඩායම. ඔවුන්ට පැදුරු සාජ්ජේකට ආරාධනා කරන්න ඕනේ නම් අනුරාධට කතා කරන්න පුළුවන් මෙන්න මේ දුරකථන අංකයට 04118 62 85 83. නැවතත් මම මතක් කරන්නම් ඔහුගේ දුරකථන අංකය. ඔහුගේ නම අනුරාධ. 04118 62 85 83. තබ්ලා වාදනයෙන් අද අපිට සහය වෙන්නේ වාද්‍ය විශාරද උපාලි පෙරේරා. ගිටාර් වාදනයෙන් මනිල්ක විජේසේන. ෆ්ලූට් වාදනයෙන් චනිල්ක විජේසේන සහ කීබෝඩ් වාදනයෙන් අනුරාධ විජේසේන. ඉතින් අපි ඔවුන්ටත් ස්තුතිය පළ කරන්න ඕනේ මේ අපිට මේ අද දවසේ මේ වැඩසටහන තවත් විචිත්‍රවත් කරන්න අපිත් සමග සහභාගී වෙනවට. සර් දැන් අද දැන් ඊළඟ ගීතයේ අවසාන ගීතය. ඉතින් ඇත්තටම අවසාන ගීතයට යන්න නම් මට පොඩ්ඩක්වත් හිතෙන්නේ නැහැ. නමුත් අවසාන ගීතය මොකද අවසාන ගීතය සර්? ගීතේම එතන ඉන්නේ මොහම්මද් රාෆි ගායනා කළ සුහනී රාත් කියන ගීතය. सुहानी रात के ने गीते ठाट सिंगल गीते एक निर्माणे होना नहीं था। एक काले तूने धर्मदास वर्कोला गीते एक काले तूने नमन दें पट्टा का अमत काई हम ते गायना कल तूने इस तरह अभी गुड़ा काले ओ इतिंग ने चित्रपटे नाम दुलारी क्या ने सूरत लिए चित्रपटे तेरे का तबे लाती है ने नांगे दस समझे हतलीस नामे वर्षी संगीते इंदा आयकल आती है ने नौशाद संगीत वत कल आती है ने गीते रचना करलाते हैं शकील बदायुनी गीते गाना करलाते हैं मोहम्मद रफ़ी साहब गीत ये वचन के नवाना सुहानी रात डल चुकी ना जाने तुम कब आओगी इतना मतलब सुंदर रात्रियाँ गेवी लगी ही ना एम ओब खावदा ऐत केला मत हैंगी मत में जहाँ की रुत बदल चुकी ना जाने तुम कब आओगी परिसर वेनस वेला සොබහදහම වෙනස් වෙලා නමුත් ඔබ කවදා පැමිණේදයි මට හැඟීමක් නැහැ. සිතාරේ අපනි රෝෂණී ලුටා ලුටා කේ සෝ ගේ. ඇත්තටම මේ දැල්වීමේ තිබෙන තිබුණු පහන් නිවිලා ගිහිල්ලා. ඒත් ඔබ කවදා පැමිණේදයි මට හැඟීමක් නැහැ. මම දන්නේ නැහැ. නා ජානේ තුම් කබවගේ දන්නේ නැහැ. ඔබ කවදා එයිද කියලා. මේම චිත්‍රපටයේ මේ චිත්‍රපටයේ රඟපෑවි සුරේෂ් ශාම් කුමාර් මధుබාලා ගීතා බාලි සහ ජයන්ත් කියන පිරිස. ඉතින් සර් මේ ගීතයට යන්න කලින් මට හිතුණා අපිට අමතක වෙච්ච දෙයක් තියෙනවද ඔබගේ රසික රසිකාවියන්ට කියන්න? කියන්නේ මතක වුණ දෙයක් නෑ. නමුත් මේක නරඹන ඇයට මම හිතන්නේ ඉතම සතුටක් ලැබෙනවා නම් තමයි මගේ එකම ප්‍රාර්ථනය. ओ मम धनवाद डी डी गुणसेन अभी ये सतेत की हुआ वाली नेट के नाम अक्ना डी डी गुणसेन इतेंग इतने में श्रीलंका विश्व वाहिनी रत अभी सूची करने पे मैं वर्दा तो आरंभ कला वंदों के वंदों दिसाना के अंदर स्तुति करना होन इतेंग मम दें मंग पड़ी काले इंदर ना अभी गुड़ाक मा आशा वाली वादने दिल पत कराने पुलांग गुड़ाक मा दक्षता आती है ना කලාකරුවෙකු තමයි ඩීඩී ගුණසේන. සත්‍යම් සිවම් සුන්දරම් කියන ගීතය වාදනය කරනවා අහගෙන ඉන්නකොට ඇත්තටම ඉතාමත්ම නිරුයි සහ ඔහු ඉන්දියානු වාද්‍ය ශිල්පීන්ව මම හිතන්නේ පරාජයටපත් කරනවා. එහෙම හැඟීමක් තමයි ඇති වෙන්නේ ඔහුගේ වාදනයන් නරඹනකොට සාශ්‍රවණය කරනකොට. සර් ඉන්දියාවෙත් අපි වැඩසටහනකට සහභාගී වුණා කියලා කලින් කතා වුණා මට මතකයක් තියෙනවා. මම ඉන්දියාව ගිහලා මේ ඉන්දියන් මේ ටීවී එකේ ප්‍රදර්ශන කීපයක් කරලා තිනවා. ඔව්. ඒ වගේම මේ රෝහෙකුත් කරලා තිනු රුජාත අත්තනායක මහත්මිය. ලැබුණු ප්‍රතිචාර? ප්‍රතිචාර ඉතා ඉහළම ලැබිලා තිනවා. ඔව්. ඉතින් ඉන්දියානු ಭಾರತයේ රසික රසිකාවියන් ඔබට ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඉන්දියානුවන් මුසපත් කරා කියන්නේ ඔවුන් ඇත්තටම හදවතින්ම සහ ඔවුන්ගේ උපතේ සිටම ශාස්ත්‍රීය සංගීත කණ්ඩවලට සහ ශ්‍රවණය කරමින් ජීවත් වෙන පිරිසක්. මොකද ඔවුන්ගේ බොහෝ විට Hindu භක්තිකයන් නිසා භජන් වලට ගොඩක් කලාවට භජන් ගායනෙන් තමයි දෙවතාවුන් වන්දනාමාන කරන්නේ. ඉතින් ඔවුන්ට ඔවුන්ගේ උපතත් සමගම මේ සංගීතය පිළිබඳව හැඟීමක් තියෙනවා. ඉතින් ඔබට ලැබෙන්න තියෙන උපරිම වරප්‍රසාද සහ ප්‍රශංසාව මං හිතන්නේ බාර්තෙන් ලැබිලා තියෙනවා.
ඉතින් ඇත්තටම අද අවසාන මේ ගීතේ සොහනි රාත් ගීතයත් සමග අපි සමුගෙන යනවා නැවතත් විශ්වවාහිනී මැදිරියට පැමිණ අපිත් එක්ක වැඩසටහන් ඉදිරිපත් කරන්නට සහ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපි විශ්වවාහිනී මැදිරියෙන් සමුගෙන යනවා ඔබතුමාට ගොඩාක්ම ස්තුතියි සහ අපිත් සමග අද වාදනය ඉදිරිපත් වෙන හැම දෙනාටම ගොඩාක් ස්තුතියි ආයුබෝවන් ආයුබෝවන් Thank you.
විශ්ව වාහිනී